హలో, కొහොමද ఫ్రెండ్స్? ඔගොල්ලන්ට ඔන්න ගෙනාවා. ඔගොල්ලෝ ගොඩ දෙනෙක් ඉල්ලපු වීඩියෝ එකක් මේක. කොහොමද කොහොමද ගේම් එකක් බයි කරන්නේ? අඩුවට ස්ටිම් එකේ ගේම් එකක් කොහොමද අඩුවට බයි කරන්න කියලා වීඩියෝ එක දැන් ගෙනල්ලා තියෙන්නේ. වඩා කට්ටි ඉල්ලුවා මේක. ඉතින් ස්ටිම් එකෙන් ගේම් එකක් බයි කරනවට වඩා අඩුවට කොහොමද බයි කරන්නේ? 100ක් 40ක් අඩුවට කොහොමද බයි කරන්නේ කියලා තමයි මාද කියලා දෙන්න හදන්නේ. ඉතින් වීඩියෝ එක මම කියලා දෙන්න කලින් මතක් කරන්න තමයි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එකේ පළවෙනි description එකේ link එකේ තියෙනවා. ඉතින් මම කරන්නේ live stream game එක. Gaming live stream. ඉතින් subscribe කරලා set වෙන්න අනිවාර්යයෙන්ම පළවෙනි description එකේ link එක click කරලා අනිවාර්යයෙන්ම PUBG, Fortnite, GTA V ඔක්කොම live stream බලන්න පුළුවන්. මාත් එක්ක එකතුලා හිටියොත් notification bell එකත් click කරගන්න මතක ඇතුවම. ඉතින් අපි යන් කොහොමද මේක කරන්න කියලා බලන්න. ඉතින් මේ විදියට පොඩ්ඩක් ඉන්න. හරි. ඉතින් මෙතන උඩම සර්ච් එක තියෙනවා cdkeys.com එකේ මම ඉන්නේ. මේකෙන් තමයි මම අඩුවට ගේම්ස් බයි කරන්නේ. තව ඒවා තියෙනවා G2A වගේ ගොඩක් වෙබ්සයිට් තියෙනවා. ඉතින් මම බයි කරන්නේ cdkeys.com එකේ. ඒක ටිකක් ගණන් අඩුයි අනිත් ඒවාට වඩා. ඉතින් description එකේ link එක දාලා තියෙනවා. ඒත් ඔයගොල්ලන්ට අනිත් ඒවා try කරලා බලන්න පුළුවන්. මේක sponsored එකක් නෙමෙයි. අපිට හොඳ sponsors ලම්බෙන්නේ. ඉතින් අපි සර්ච් කරලා බලමු. මම PUBG PC එක download බයි කරන්න හදන්නේ මෙතන මේ විදියට. මේකම අපි Steam එකේ සර්ච් කරමු. මේක ඩොලර් 19.79ක් කියලා පෙන්නනවා. කොහොම ස්ටිම් එකට ගිහිල්ලා PUBG කියලා සර්ච් කරනවා. ඩොලර් 29.99ක් වෙනවා. ඉතින් එතන ඩොලර් 29.99. ඉතින් මම අහපෝ යන්නම් මගේ බ්‍රවුසර් එකට. මම ගිහිල්ලා මෙතන බයි කරනවා PUBG PC එක. එතන පේනද ස්ටිම් platform EGN worldwide ප්‍රශ්නයක් නැහැ. ඒක සමහරලා ලංකාවට සපෝට් නැහැ. ඉතින් Steam platform එකේ තියෙන මේක නම් සමහර GTA ලාගේ ගේම් එකක් ගත්තොත් සමහරලාට Steam එකේ තියෙන පුළුවන්. සමහරලාට social club වගේ එක තියෙන්න පුළුවන්. ඉතින් ඒක පොඩි වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලොන්ට මොකක් හරි buy කරපු ගේම් එක ප්‍රශ්නයක් තියෙනවා නම් මොකෙන් හරි site එකකින් comment එකකින් අහන්න පුළුවන් විදිහට help එකක් දෙන්නම්. ඉතින් මේ විදිහට උතර ආට පෙන්නනවා මෙතන ඔක්කොම ටික. මේ විදිහට ආට checkout paper ගන්න පුළුවන්, process to checkout ගන්න පුළුවන්. paper link buy ගන්න. ඉතින් ඒකට process to checkout කරලා පෙන්නන්න. ඊට පස්සේ එන log වෙන්න පුළුවන්. ඔන්න එන්න නැත්තම් checkout as guest යන්න පුළුවන්, නැත්නම් register වෙන්න පුළුවන්. ඔය දෙකෙන් එකක් ගිහලා වගේ විස්තර ටික ගහලා මේ විදියට මම පෙන්නන්න. මේ විදියට විස්තර ටික ගහලා card එක add කරලා buy කරන්න පුළුවන්. එහෙම නැත්තම් ලේසිම වැඩේ මම කරන විදියට checkout with paper වගේ paper එකෙන් pay කරන්න පුළුවන්. මේ මෙතන තියෙන පේනව නේද? ඉතින් checkout with paypal එකට ගිහිල්ලා paypal එකෙන් pay කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට paypal එකෙන් pay වෙනවා. ඉතින් මම මේක දෙන්නේ නැති මට එහෙම කෙලින්ම pay කරන්න දුන්නේ. ඉතින් මේක මම කලින් pay කරලා තියෙන හින්දා ඒකුවේ කලින් මම paypal එක මේ paypal එකේ මේක මම අරගත්තා. ඉතින් කලින් අරගෙන වට පස්සේ තමයි වීඩියෝ එක කරන්න මතක් වුණේ. ඒ විදිහට පේ කරන්න පුළුවන් මම මේ කලින් අරගෙන තියෙන හින්දා මම ඔයගොල්ලන්ට මේක කෙලින්ම ඇක්ටිවේට් කරන්න හිටි පෙන්නන්න. ඉතින් ඔයගොල්ලන්ට එතන ඉහළ ලේසියෙන් ඔයගේ සාමාන්‍ය විදිහට පාස්වර්ඩ් ඊමේල් ගාලා කන්ෆර්ම් කරගා මේවා මේවා වෙනවා. PayPal එක ගන්න නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකේ විස්තර ටික ගාවම හරි. ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ්. ඉතින් Steam එකට ගිහින් ඊට පස්සේ මේක ඇක්ට් කරගන්න. ඔයාට මේකේ ඊමේල් එකක් එනවා, කෝඩ් එක. ඒ ඊමේල් එක කෝඩ් එක ආවට පස්සේ කෝඩ් එක කොපි කරගන්න. කොපි කරගෙන මේ විදිහට මේ Steam එක යට ඇඩ් ගේම් කියන තැනට එන්න. ඇඩ් ගේම් කියන තැනට ඇවිල්ලා add activate product on steam කියන එක click කරන්න. මෙතන add non steam game තියෙනවා, activate product on steam තියෙනවා, browse the steam store for games කියලා තියෙනවා. ඉතින් මෙතන activate product on steam click කරලා product activation next කරා, i agree කරා, product code එක මේ විදිහට paste කරා. මේ තියෙන මගේ product code එක මේක next කරා. වෙන ඇති play unknown battleground කියලා තියෙනවා. ඔන්න මෙතන රිසිප්ට් එක print කරගන්න පුළුවන්. මෙතන product activation finish කරපු ගමන් මේ දින මගේ product එක activate වුණා. PUBG PC. ඉතින් මගේ ඉඩමදි 245ක් ඉල්ලනවා. හරි. කොහොම හරි දැන් ඔන්න මේක activate වෙලා තියෙනවා. මට දැන් මේක කෙලින්ම download කරගන්න පුළුවන්. මේ දින next ගිහිල්ලා enough not enough space. හරි මම ඒක පස්සේ ගන්නම්. ඉතින්
මෙදිර වාට ඩවලෝඩ් කරගන්න පුළුවන් ලේසියෙන් ඊට පස්සේ ගේම් එක ඊට පස්සේ ඩවලෝඩ් වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ සාමාන්‍ය විදිහට ඉන්ස්ටෝල් කරලා ගහන්න තියෙන්නේ ඉතින් ওই විදිහට තමයි ස්ටීම් එකේ තියෙන ගේම් එකක් ගොඩක් ගාන අඩුවට බයි කරන්නේ බයි කළා ස්ටීම් එකේ ඇක්ටිවේට් කරගන්නේ ওই විදිහට ඉතින් මට තව වෙනත් විදියක් හම්බ වුණොත් මම කියන්නම් ඔයගොල්ලෝ දන්න ක්‍රම තියෙනවා මීට වඩා අඩුවෙන් ගේම් ගන්න පුළුවන් සයිට් තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ නෙමෙයි chat box එකේ දාන්න chat එකේ දාන්න chat box එකේ chat එකේ දාන්න යට තියෙන ඉතින් චැට් එකේ නෙමෙයි කමෙන්ට් සෙක්ෂන් එකේ වැරදුනා මම ලයිව් ස්ට්‍රීම් කරන ඉඳන් මට ඔක්කොම පැරලිලා තියෙන චැට් බොක්ස් චැට් කියවනවා කමෙන්ට් එකකින් දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඉතින් ටියුටෝරියල් එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න ෂෙයා පාරක් දෙන්න අනිවාර්යෙන්ම යාළුවන්ට බලන්න යාළුවෝ දැනගනි කොහොමද ස්ට්‍රීම් එකේ ගේම්ස් අඩුවෙම බයි අඩුවටම බයි කරන්න කියලා ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන දේ සබ්ස්ක්‍රයිබ් කරන්න නොටිෆිකේෂන් බෙල් එකත් ඔයාලා තියාගෙන පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ ඩොනේෂන් ලින්ක් එකක් තියෙනවා මගේ ඉතින් ඩොනේට් කරලා සපෝට් කරන්න පුළුවන් මට सपोर्ट हेल्प कैमती कट्टी मैं डोनेट करना डिस्क्रिप्शन लिंक इलांग लाइव स्ट्रीम के हम इलांग लाइव स्ट्रीम के थिंग हम दाम ट्यूटोरियल दाने के दें इलांग लाइव स्ट्रीम के हम अभी गया इलांग लाइव स्ट्रीम के अनिवार्य हम